ආයිබෝන් චාමික ඊයේ පොසොන් දවසේ කොහොමද දන්සල් එහෙම කෑවද? ඔව් පන්සල් වල එහෙම ගිහිල්ලා අපි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා ඒ සියලුම දේවල් ආගමානුකූලව අපේ ජීවිතවලට අර ආගමක් විදිහට නෙමෙයි දර්ශනයක් විදිහට මේක අනුගමනය කරන්න ඕනේ. ඔව්. අන්න ඒ දේවල් ටික එහෙම කරන්න පුරුදු වුණා. ඔව් එහෙම කරා නම් හොඳයි මේ චාමික මොකද දැන් ඉස්සල්ලා මම ප්‍රශ්නේ අහුවේ ගොඩක් වෙලාවට මේ වගේ දවසක් එද්දි වෙසක් හෝ පොසොන් වගේ පොය දිනයක් එද්දි මිනිස්සුන්ගේ කටේ තියෙන අර වගේ ප්‍රශ්නයක් සමහර වෙලාවට හම්බුනහම අහන්නේ දන්සල් ගියාද? වෙසක් බැලුවද? පොසොන් බැලුවද? ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි අපි මේ වගේ තැන්වලට ගියාට පස්සෙත් මිනිස්සුන්ගේ හැසිරීම කොයි වගේ තත්වයකද තියෙන්නේ කියලාත් බලාගන්න පුළුවන්. සමහර වෙලාවල් වලට පුද පූජාවලට සම්බන්ධ වෙද්දී අපේ උපාසකම්මල මහත්තුරු පොරකන පොරකෑවිල්ලට ඒ වගේම තමයි කියන බොරුවලට අනේ මන්ද පොයේ දවසේ මොනා වෙයිද කියලා නේද? ඒ වගේම තමයි දන්සන් වලට ගියාට පස්සේ සමහර වෙලාවට පෝලිම් පයින්න කටයුතු කරද්දි නේද? එතකොට අර පොයේ දවසේ තියෙන සියලුම දේවල් ආමිස ප්‍රතිපත්ති පූජා සියලුම දේවල් අමතක වෙලා වුන් කරන කාර්යාවේ මං හිතන්නේ එච්චර නුවණට හුරු දෙයක් කියලා. ඒක නිසාම තමයි බැලුංගල අද දවසේ මේ සම්බන්ධයෙන් කතා කරන්න හිතුවේ චාමික. ඔව්. ඉතින් මේ කාරණාවේදී අර දින්තත් සඳහන් කරන්නේ මේ දන්සැලේ පවා පොරකන තත්ත්වයක් වර්තමානයේ උදා වෙලා තිනවා කියලා. ඉතින් මේ නිකන් හම්බෙන දෙයට තමයි අද සමාජයේ වැඩිපුරම පොරකන්නන් බවට පත් වෙලා තියෙන්නේ. අන්න ඒක දැන් දන්සැල වලටත් බෝ වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා අපි මේක මේ ආගමක් අදහනවායි කියලා නෙමෙයි අනිත් සියලු ආගම්වලට බුද්ධාමත පමණක් සීමා වෙච්ච කාරණාවක් නෙවෙයි මේ ජීවන දර්ශනයක් කොට සලකලා කටයුතු කරන්නට පුළුවන් නම් අපිට අන්න ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ. හොඳයි අපි ඉස්සෙල්ලාම කතා කරලා බලමු ප්‍රීනාත ජයසූරිය මහත්මයාට එතුමා මනෝවිද්‍යා උපදේශකවරේ එතුමා සඳහන් කරන විදිහට පහුගිය දවසක වාර්තාවක් නිකුත් වුණා චාමික ලෝකේ රටවල් කොහොමද ආගම් අදහන්නේ කියලා. අන්න ඒ වාතාව සම්බන්ධයෙන් තමයි එතුමා සඳහන් කරන්නේ. වාතාව සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා කරමු එතුමාගේ අදහසට කන් දීලා. ආගම ගැන කතා කරනකොට විශේෂයෙන් බලන්න නැතකදී වැඩිම ආගම් අදහන රටවල් සහ අඩුම ආගම් අදහන රටවල් පිළිබඳ මේ සමීක්ෂණයකින් ඉදිරිලා තියෙනවා. ඒකදී මේ රටවල් කිව්වම බලන්න ඕනේ කට මේ වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් ඩීම් ආගම් අදහන රටවල් අතර ඉතියෝපියාව, මලාවි, නයිජර්, යේමනය, ශ්‍රී ලංකාව වගේ රටවල් තියෙනවා. අඩුම ආගම් අදහන රටවල් අතර චීනය, ජපානය, ස්වීඩනය, නෝර්වේ, හොංකොං, නෙදර්ලන්තය වගේ රටවල් තියෙනවා. අතර මේකදී අපි බලන්නවා ප්‍රශ්නයි මේ ලෝකෙ දියුණුව කියන රටවල් අඩුම ආගම් අදහන රටවල් වෙලා තියෙන්නේ. අතර ඇත්තටම ආගම කියන්නේ විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය වගේ කියන්නේ මම හිතන්නේ අදහන ආගමක් නෙවෙයි. අපි දැන් ඇදහීමෙන් මොනවද කරන්නේ? දැන් ඇදහීමෙන් කරන්නේ ගොඩක් ආගම් වල ඒ ඇදහීම තුළින් අපි දැන් සමහර කොහේ දේවල් එකට හරි පල්ලිකට ගිහිල්ලා හරි මේ සතුරන්ට පලි ගහනවා. ලංකාවේ තියෙන හැම ප්‍රසිද්ධ ස්ථාන පූජනීය ස්ථාන දෙන මේ සතුරන්ට සතුරන්ගෙන් පලි ගහනවා. ඒක සතුරන්ගෙන් පලි ගහන්න තමයි මේ දෙවියන් හරි කවුරු හරි යොදාගන්නේ. ඒකට මේකද ආගමකින් කියන්නේ ආගමක් තියෙන්නේ මම විශ්වාස කරන හැටි අදහන්න නෙවෙයි ආගමක් තියෙන්නේ මිසදයක් හොයන්නේ. සත්‍ය මොකද්ද? අසත්‍ය මොකද්ද කියන්නේ? දැන් බුදුහාමසේ කියලා තියෙන්නේ කීප උපමනින් පිළිගන්න එපා. සොයා බලන්න. විශේෂයෙන් කාලානුකූලව වගේ දේවල්. ඇත්තටම අපි අද බෞද්ධ කියලා නමකට තිබ්බොත් එහෙම කවු කී දෙනෙක් මේ බෞද්ධ දර්ශනයේ ඇති යථාර්ථයේ සොයන අය ඉන්නවද? කී දෙනෙක් යම් විශේෂ මේ තමාට යම් යම් දේවල් ලබා ගන්න විභාගයේ සමත් වෙන්නෝ අනිත් මිනිස්යාට වඩා සැකයන් රස වෙන්නෝ නැත්නම් තාමනුස්සයෙකුට විරුද්ධව යම් දෙයක් කරන්න හෝ තමාගේ දේපල ආරක්ෂා කරන්න හෝ අපි ආගම කියන්නේ යොදාගන්න.
චාමික මේ ලෝකේ තියෙන රටවල් සම්බන්ධයෙන් අරගත්තට පස්සේ පහුගිය දවසක සමීක්ෂණ වාර්තාවක් නිකුත් වුණා. ඒ වාර්තාවෙ විදිහට most religious countries එහෙම නැත්නම් ආගම වැඩියෙන්ම අදහන රටවල් අතරට ශ්‍රී ලංකාව ඇවිල්ලා තිනවා. කියන්නේ පළවෙනි තැනට ඇවිල්ලා තියෙන ඉතියෝපියාව 99%ක් ආගම අදහනවා. මලාවි ඊළඟට නයිජර් ඊළඟට ශ්‍රී ලංකාව හතරවෙනි ස්ථානයේ පසු වෙනවා 99%ක් ආගමික වාතාවරණයක් තමයි ශ්‍රී ලංකාව තුළ පවතිනවා කියලා. එතකොට අපිට පසක් වෙන්නේ. ඊළඟට යෙමනිය, බුරුන්ඩි, ඒ වගේම සෝමාලියාව, අෆ්ගනිස්තානය මේ වගේ රටවල් තියෙනවා. ඉතින් වැඩේ තියෙන්නේ දැන් එහෙම ආගම අදහනවා නම් රටේ ප්‍රශ්නයක් නැති වෙන්නත් තියපේ. එතකොට මිනිස්සු තුන කිසිම ගැටලුවක් නැතුව ඔවුන් ප්‍රතිපත්තිමය තීරණ වලට ඇවිල්ලා එහෙම නැත්නම් සංහිඳියාවෙන් ජීවත් වීමේ හැකියාවක් තියෙනුනේ. හැබැයි ශ්‍රී ලංකාව ගත්තාම ගොඩක් වෙලාවට අර අපේ ප්‍රීනාස ජයසූරි මහත්මයා සඳහන් කරා වගේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔව් අනිත් කාරණාව තමයි අදින්ත දැන් මේ අපේ රටේ ගොඩක් දුරට ආගම අදහන තත්ත්වයට පත් වෙලා තියෙනවානේ. හැබැයි බුදුදහම කියන්නේ එහෙම අදහන්න ඕන දෙයක් මහා විශ්මයෙන් සලකන්න ඕන කියලා එහෙම කටයුතු කරන්න ඕන දෙයක් නෙමෙයි. මේක තමන්ගේ ජීවන දර්ශනයටම යොදා ගන්න පුළුවන් කාරණාවක් බවට පත් විය යුතුයිනේ. අන්න ඒ නිසා මේක මේ අදහන කියන මේ වචනේ තියෙනවානේ. අන්න ඒක තමයි අපි නැති කරගන්න ඕන අපේ සමාජයෙන්. අදහන්න තමයි හොඳ නැත්තේ. මේක ජීවන දර්ශනයක් තමයි කරගන්න අවශ්‍ය වෙන්නේ. මොකද අන්න එහෙම වුණාට පස්සේ තමයි මේක යථාර්ථයක් බවට පත් වෙලා මේ සමාජයේ ඉදිරියට අරගෙන යන්න, ශ්‍රී ලංකාවේ පැවැත්මට, ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයට, මේ රටේ දියුණුවට පවා බලපාන්න පුළුවන් කාරණාව දින්ත. ඔව් අනිවාර්යයෙන්. දැන් අපි කතා කරා මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති කොටියාගල සීවලි ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ සඳහන් කරේ එක්තරා දවසක එක්තරා විහාරස්ථානයක පූජාවක් තිබ්බා. මේ පූජාව ගොඩක් කට්ටියට මතක ඇති. මොකද සමාජ වෙබ් අඩවල සෑහෙන ප්‍රසිද්ධියක් ලැබුණා මේ පූජාවට. උන්වහන්සේගේ අදහස අපි ඉස්සෙල්ලා අහලා ඊට පස්සේ කතා කරමු. අපි වටහා ගත යුතුයි බුද්ධ දේශනාවේ පරම නිස්සාව කෙලවර වෙන්නේ නිර්වාණ අවබෝධය, මාර්ගඵල අවබෝධයට. මේ මාර්ගඵල අවබෝධයට යන ගමනකට වඩා මිනිස්සු වඩා සාමිසයට ඔතු කරන, නැඹුරු කරන අර ආකාරවතී ශ්‍රද්ධාවටම නොවේ අමෝලිකා ශ්‍රද්ධාව කියන පැත්තට ගොනු කරලා හිර කරලා තියෙන තත්ත්වයක් තමයි අගමික වශයෙන් වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වේ පිළිබඳව මට නම් හැඟෙන්නේ. බැතිමතුන්ගේ තුනුරුවන් කෙරෙහි, බුද්ධ චීවරයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව තමයි මේ අලවි කරන්නේ. වර්තමානයේ තේරුවිල චෛත්‍ය රාජයාණන් වහන්සේට මහා විශාල විදිහේ පළතුරු පූජාවක් සිද්ධ කරපු එකක් ගැන. මේක මම කතා කරන්නේ බොහොම බුද්ධිමත්ව මේ දේවල් හෙලා දැකලා අනි ආගමික වතාවත් විවේචනය කරනවා කියන තැන ඉඳගෙන නෙමෙයි. ඇයි මේක මම දකින විදිහට විය යුතු දෙයක් නොවේ. ඊට වැඩිය පින්කම් කරන මිනිසුන්ට පින් පුරා ගන්න, තමන්ගේ අධ්‍යාත්මික ගුණධර්ම සංවර්ධනය කරගන්න බොහෝ දේවල් තියෙනවා. බණ භාවනා කරගෙන, දම්පැන් පූජා කරගෙන කරන්න දේවල් තියෙනවා. මේ රටේ දහස් ගණනක් මන්ද පෝෂණයෙන් පෙළෙද්දී, අහිංසක ජනතාව සාගතෙන් පෙළෙද්දී අර වගේ නාස්තියක් කිරීම බුදු මුද්‍රව ජීවමානව හිටියනම් අනුමත කරන්නේ නැහැ. ඒ කතාව ඇත්ත. මොකද දැන් සමහර අවස්ථාවල චාමික ගොඩක් වෙලාවට අපේ බෞද්ධ දර්ශනය තුල කියන්නේ අතහැරීම ප්‍රගුණ කරන්න කියලා. හැබැයි අතහැරීම නෙමෙයි ප්‍රගුණ කරන්නේ, ගොඩක් වෙලාවට අල්ලා ගැනීම තමයි ප්‍රගුණ කරන්න කියලා දෙන්නේ. සමහර වෙලාවට මේ වෙනකොට දැන් ශාස්ත්‍රඥ වහන්සේලාට අමතරව ගොඩක් මේ එක් එක් ස්වාමින් වහන්සේලා බිහි වෙලා ඉන්නවා තම තමන්ගේ පිරිස් හදාගන්න. එතකොට උන්වහන්සේලාගේ නම යටතේ පිරිස් බලෑණි ගොඩ නැගෙනවා. ඔව් ඒව හරියට අමුතු ආකාරයේ බලෑණි. මොකද ඒවා ඒ කට්ටිය එන්නේ ඒ හාමුදුරුවරුන්ගේ වටේ එහෙම හාමුදුරුවනේ මේක වැඩේ කරගෙන යන්නේ ලොකෝටම. සමහරුන්ට රැස් වීදෙනවා. එතකොට සමහරු බුදු වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්නවා. සමහරු බුදු වෙලා ඉන්නවා. ඔව් ඒ රැස් වීදෙන කතාව මතක් වෙනකොට මට සින්දුවකුත් මතක් වෙනවා. අර රැස් වීදෙන සමනලියකේ ඒක ඕනේ. මේ දැන් ඒ කතාවත් එක්ක අර එක්තරා අවස්ථාවකදී ඔය රැස් වීදෙන කතාවේ මට මතකයි ඒ ශාලාවේ බුෆේ එකක් තිබ්බා. එතකොට ඒ බුෆේ එකේ එක දේවල් තිබ්බා. ඉතින් දැන් අපි මේ කතා කරන්නේ අත්‍යවශ්‍යම මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ නැති මන්ද පෝෂණයෙන් පෙළෙන එහෙම තත්ත්වල් තියෙන වකවානුවක මේ අපි කතා කරන්නේ, සහ මේ ගම් වතුර තත්ත්වයන් වලට බලපාපු බොහෝ පිරිසක් ඇති දැන් කන්න බොන්න නැතුව. මොකද සමහර මිනිසුන්ට ගෙවල් වලට යන්නත් බැහැ. එහෙම තත්ත්වල් තියෙනවා. හැබැයි දැන් ඒ වගේ තත්ත්වල් වලට මේගොල්ලෝ ගිහිල්ලා උදව් කරන පාටක් පේන්නේ නැහැ නේ.
ඒවගේ මිනිස්සු වෙනුවෙන් අඳුම් ධර්මයෙන් ධර්මයේ දේශනා කරලා මොකද්ද මේ මිනිසුන්ට ඊළඟට වෙන්න ඕනේ කියන කාරණාවත් මේගොල්ලෝ බලන්නේ නැහනේ. මේගොල්ලන්ට උමනාව තියෙන්නේ අර රැස් විහිදවමින් ඊට පස්සේ ලොකු ලොකු පූජා තියමින් සමහර වෙලාවට මිනිසුන්ට මේක තමයි ධර්මය කියලා පසක් කරවන එක. හැබැයි මේක නෙමෙයි වෙන්න ඕනේ. සහ මේක නෙමෙයි ඇත්තම ඇත්ත කතාව. ඔව්. අනිත් කාරණාව තමයි මේ විදියට ඉතින් රැස් විහිදිනවා නම් අපිට ටග් ගාලා අපිට උනත් රැසක් විහිදවන්න පුළුවන්. ඉතින් ඕකම ඇවිල්ලා මේ පොඩි දෙයක්නේ කරන්න තියෙන්නේ. ඔක වීඩියෝ වැඩක් නෙවතන් තියෙන්නේ. අන්න ඒ නිසා ඒ දේවල් පස්සේ ඔබ යන්න එපා. අන්න ඒ නිසා මේ ආගම අධහන තත්ත්වයට පත් වෙන්නේ නැතුව මේ ජීවන දර්ශනය පසුපස යන තත්ත්වයට ඔපත් වෙන්න අදහිල්ල කියන එක අයින් කරලා දාන්න. ඔව් මේක ඇත්තටම මේ චාමික මේ බෞද්ධ ආගමට විතරක් මේ එකතු වෙච්ච එකක් නෙමෙයි. මේක සෙසු ආගම් වලටත් මේ වෙනකොට ලොකු ගැටලුවක් බවට පත් වෙලා තිනවා. ඊළඟට අපිත් එක කවුද කතා කරේ? අපිත් එක්ක මුස්ලිම් ආගම නාමනුකූලව තමයි කතා කරේ අෂීක් මුනීර් මෞලවීතුමා තිහාරිය ඉබ්‍රාහිම් පල්ලිය තමයි උන්වහන්සේ ඉන්නේ. අපි ආගමික අවශ්‍යයෙන් එකිනෙකා නිත්‍යාකාරව හරියාකාරව හඳුනාගත්තේ නැත්නම් මේ අපිටත් ඒ පැවැත්මක් නැති වෙනවා. අපි හැමදාමත් රණ්ඩු වෙන සමාජයක් බවට පත් වෙනවා. නිකන් ඒ තත්ත්වෙන් අපි මෙදෙන්න ඕන වචනහාගෙන හොඳ තත්ත්වයකට අපි යමු. වර්තමාන සමාජය තුළ මම දකිනවා මේ ආගම අදහනවාද කියන විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. විශේෂයෙන් සංකේත වලට තමයි වැදගත්කම දීලා තියෙන්නේ. ඒ සංකේත වෙනුවෙන් තමයි බොහෝ දුරටම ගහග ගැනීම මරා ගැනීම තියෙන්නේ. දැන් මුස්ලිම් භක්තිකයෙක් අතේ පයිතන්නේ දිගු රැගුලක් තියාගෙන විශේෂයෙන් ලෝගුවක් දාගත්තට පමණින් ඔහු මුස්ලිම්වරයෙක් වෙන්නේ නැහැ. ඒකෙන් මුස්ලිම්වරයෙක් වෙන්නත් බැහැ කෙනෙකුට. ඒ මුස්ලිම්වරයෙක් වෙනවයි කියන එකේ සැබෑ අදහස විශේෂයෙන් ඉස්ලාම් දර්ශනයන් අභිතුමා සඳහන් කරා. තවත් කෙනෙකුට තමන්ගේ දිවෙන් සහ තමන්ගේ සින් හානියක් නොකිරීම. විශේෂයෙන් අද අපි දකින දේ තමයි හැම ආගමක් තුළම පොදුවේ දකින දෙයක් තමයි ආමිස්ස කියන කාරණාව මතුවෙලා ප්‍රතිපත්ති කියන කාරණාව අද වසන් වෙලා තියෙනවා නැති වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ தත්ත්වය නැති වෙන්න ඕන. විශේෂයෙන් අද සෑම ප්‍රශ්නකට මුල් වෙලා තියෙන හේතුව තමයි ආගම වෙනුවෙන් ගහගන්න මිනිස්සු ඉන්නවා මේ සමාජය තුළ. ආගම වෙනුවෙන් මරා ගන්න මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ ආගම් කියා දීපු දර්ශනය අනුව ජීවත් වෙන මිනිස්සු අද හොයා ගන්න බැරි தත්ත්වයට පත් වෙලා තියෙනවා. මං කිව්ව කතාව හරි නේද? ඇත්තටම මේ බුද්ධ ආගමට විතරක් නෙමෙයි මේ தত্ত্বය බලපාලා තියෙන සිසු ආගම් වලටත් මේ தত্ত্বය බලපාලා තියෙන. මොකද ශාස්ත්‍රණ වහන්සේලා මොන දේ කිව්වත් දේශනා කළත් දැන් මේ වෙනකොට අනුගාමිකයෝ බවට පත් වෙලා ඉන්න සිසු පිරිස වෙනත් පැත්තකට තමයි යන්නේ. එතකොට මුස්ලිම් ආගමෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉස්ලාම් ආගමෙත් මේ ගැටලුව තියෙනවා කියන කාරණාව තමයි මෞලව එතුමා පැහැදිලි කළේ. ඊට අමතරව සමහර අවස්ථාවලදී අපි දන්නවා අපේ මේ ආගමික පුනර්ජීවනයේ ඇතිවීම උදෙසා සමහර වෙලාවලට උත්සව පවත්වනවා. එතකොට විශේෂයෙන් ඒ වගේ දේවල් වලදී ගොඩක් වෙලාවට අපේ මේ දේවල් මතක් කිරීම තමයි සිද්ධ කරන්නේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේලා කියපු දේවල්. එතකොට ඒ වගේ අවස්ථාවලදී අපි කරන්න ඕනේ ඇත්තටම අපේ ආගම සිහි කරලා අපිට මොකද්ද ඒකෙන් කරන්න ඕනේ? අපිට මොකද්ද ඒකෙන් වෙන්න ඕනේ? සහ අපිට ඒකෙන් මොකද්ද ලබා ගන්න ඕනේ කියන කාරණාව හිතා ගන්න එකනේ. එහෙම නැත්නම් ඒ විදිහට කටයුතු කරන එකනේ. හැබැයි ඒකද වෙන්නේ මේ තවත් කෙනෙක් ආගම් අතරේ බයක් කියයි. ඉතින් ඒකට මොකද කාරණේ කියලා අපි දැනගත්තොත් ඒ කාරණේ හරියට දැනගත්තොත් අපිට පුළුවන් ඉස්සරහට ආගම් අතරේ ගැටලුවක් නැතුව සහජීවී සිටීමට අපි උත්සාහ කරන්න පුළුවන්. ඒක තමයි ඒක හේතුව තමයි සමහර රටවල ඉන්නේ ආයුධ විකිණීම විකිණින් කාර්යෝ ඔවුන්ට ඕන කොහොම හරි මිනිසුන් අතරේ ගැටලුවක් ඇති කරලා තමන්ගේ ආයුධ විකිණින්න ඕන. ඒකට තමයි ඔවුන් උත්සාහ කරන්නේ. සමහර අය හරහා සමහර අයට සැලේ දීලා වෙන පෞෂ්කම් දීලා ඒ ඔවුන් හරහා උත්සාහ කරන්නේ කොහොම හරි මිනිසුන් අතරේ ආගම අතරේ ගැටලුවක් ඇති කිරීමට. ඒ නිසා ඒ කාරණේ පිළිබඳව හරියට දැනගත්තොත් ඒ කාරණ පිළිබඳ අපි හරියට දැනගත්තොත් අපේ අතර සහජීවන ඉතා ලේසියෙන් ඇති කරන්න පුළුවන් දෙයක් තමයි මගේ අදහස. ඔව් ඒ කතාව ඇත්ත. ඒ ප්‍රශ්නෙත් එක්කම චාමික මේ වෙනකොට අපිට මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම මේ රටේ මොකද්ද මේ ඇති වෙලා තියෙන්නේ? විශේෂයෙන් ආගම අදහනවා නම් අපේ රටේ මිනිස්සු ඉස්සෙල්ලා කිව්වා වගේ ආමිසහ ප්‍රතිපත්ති පූජාවෙන් සර්ව සම්පූර්ණ වෙලා බුද්ධිමතුන් බවට පත් වෙලා ඒ බුද්ධිමතුන් බවට පත්වීමත් එක්ක අවබෝධයෙන් කටයුතු කරන්න මේ වෙනකොට ක්‍රියා කරන්න ඕනේ. හැබැයි ඒ කටයුත්ත තාමත් සිද්ධ වෙන්නේ නැහැ. ඔව් දැන් මේක වෙලා තියෙන ඉතින් තමයි මෙතන බුද්ධාගම පිළිබඳව මාත් විශේෂයෙන් කතා කරන්නේ. මෙතනදී හැම ආගමකම යම් යම් ආකාරයෙන් යම් යම් විදිහට මේ කාරණාව තිබෙනවා. හැබැයි අපිට විශේෂයෙන් කතා කරන්න පුළුවන් බුද්ධාගම සම්බන්ධයෙන්. මොකද පොයට පමණක් මේ ආගම අදහනවාය, අපි අදහනවාය, අපි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝය, අපි උන්වහන්සේගේ බණ තාමත් අහනවාය, එහෙම කියලා විතරක්
මේක යන ගමනක් බවට පත් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා මෙන්න මේ වෙසක් පෝයට එහෙම නැත්නම් පොසොන් පෝයට පමණක් සීමා වෙච්ච මේ ජීවන දර්ශනය අනුගමනය කරන එක අවුරුද්දේ දවස් 365ම අපි තියාගත්තා නම් අද අපේ රට දියුණු රටක් බවට පත් වෙලා දින්දා. ඔව්. අපිත් එක්ක ඊළඟට කතා කරේ කැලණි විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය පුති ගුරුසිංහ මාත්‍ය. එතුමා අපිට මෙහෙම අදහසක් සඳහන් කරා. මිනිස්සු ආගම කියන එක ලේබල් එකක් හැටියට බෝඩ් ලෑල්ලක් හැටියට දෘෂ්ටියක් හැටියට අනුගමනය කිරීම තමයි ගැටලුව වෙලා තියෙන්නේ. ආගම කියන එක එහෙම කරන්න ඕන දෙයක් නෙවෙයි. කොයි මිනිහා වුණත් මොන ආගමේ වුණත් බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, කතෝලික වේවා, හින්දු වේවා, ඉස්ලාම් වේවා මේ ඕනම ආගමිකයේ කල්පනා කරන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒකට අපි කියනවා මේ ඇති සැටිය කියලා, යථාර්ථය, සිද්ධිවාචක බව කියලා කියනවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම හැම මිනිහෙක්ම තමන්ගේ හිතේට තමන්ගේ පැවැත්මට මිනිසෙක් හැටියට ජීවත් වෙන්න කැමතිනේ. ඕකනේ ඇත්ත කතන්දරේ. ඉතින් මොන ආගමෙන් හරි මිනිසෙක් හැටියට ජීවත් වෙන්න තියෙන කැමැත්තට, තියෙන ආශාවට, තියෙන ඕනෑකමට විරුද්ධව කටයුතු කරනවා නම් ඒක මං හිතන්නේ කිසිම ආගමකට එකඟ නැහැයි කිය. ඒ හින්දා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ආගම නාමයෙන් ආගම බෝඩ්ලෑල්ලක් කරගත්ත, ආගම ලේබල් එකක් කරගත්ත බෞද්ධ වේවා, මුස්ලිම් වේවා, වෙනත් ආගමික වේවා ඒගොල්ලොන්ගේ නොමනා ක්‍රියාකලාපයක් නේ තියෙන්නේ. එහෙම නැතුව ආගම ප්‍රතිපත්තියක් හැටියට කරගෙන ගියා නම් ආගම ප්‍රතිපත්තියක් හැටියට කියන්නේ කිසි කෙනෙකුට තවත් කෙනෙකුට හිංසාවක් කරන්න බෑ, තවත් කෙනෙකුට පීඩාවක් කරන්න බෑ, යථාර්ථයට පිටුපාන්න බෑනේ. පරණයට සියලු දෙනා බෑයි, නඩුවමට සියලු දෙනා බෑයි, මමත් බෑ, අනික් කට්ටියත් බෑ. එතකොට ඕක ඇත්ත කතන්දරේ ඒකනේ. ඒකට පිටුපාර කටයුතු කරනවා නම් ඒක කිසිම ආගමකින් අනුමත කරන්නේ නැහැ. ඒක තුන්වෙනි ලෝකයේ රටවල් අපේ මේ දියුණු රටවල් වල විශේෂයෙන්ම මේ බ්‍රිස්තල් ගඳිච්ච මම මුස්ලිම්, මම බෞද්ධ, ඒක තියෙන්නේ බෝඩ් ලෑල්ලක්. බෝඩ් ලෑල්ලක් කරගත්තොත් එහෙම ඒ බෝඩ් ලෑල්ල රකින්න කටයුතු කරනවා මිසක් මනුෂ්‍යත්වය රකින්න කටයුතු කරන්නේ නැහැනේ. ඒ හේතුවෙන් තමයි ගැටුම් ඇති වෙලා තියෙන්නේ. අපි අනේ බෝඩ් ලෑල්ල බවට පත් කර ගැනීම තමයි හැම එකකම ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ. අන්න ඒ බෝඩ් ලෑල්ලේ කියන කාරණාවෙන් අයින් වෙලා මිදිලා අපි මේක අර්ථවත් අරගෙන යන්න ඕන කාරණාව. ඔව්, දැන් සංඛ්‍යා ලේඛන අනුව චාමික ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව 69% වාසය කරනවා. ඒ වගේම තමයි හින්දු ජනතාව 15%, ක්‍රිස්තියානි මුස්ලිම් ජනතාව 8% වාසය කරනවා. එතකොට මේ හැමෝම ඇත්තටම ආගමක් අදහන අය. එතකොට ආගමක් පිළිපදින අය. එහෙනම් මේ රට කොයිතරම් සුන්දර රටක් බවට පත් වෙන්න ඕනේද? හැබැයි එහෙම නෑනේ. එහෙනම් මේ තත්වයට කොතනද විසඳුම් තියෙන්නේ? කොතනද අපිට වැරදිලා තියෙන්නේ? ඔබටත් කතා කරන්න අවස්ථාව තියෙනවා 01125536963. අදත් ඔබට විරුද්ධයි. අද මේ අපි දෙත්FM බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ ආගමත් එක්ක කොහොමද අපේ රට තුළ ක්‍රියාත්මක වෙන සංහිඳියාව, ඊට පස්සේ මේ දර්ශනය අනුගමනය කරන ආකාරයන් පිළිබඳව මේ සම්බන්ධයෙන් තමයි බැලුම්ගල කතා බහ. අපිට කතා කරන්න හිතවත් එක්ක ඉන්නවා රූපසිංහ මහත්මයා අම්පාරෙන්. ආයිබෝන් ඔබතුමාට. මහත්මයා, මම දෙත්FM බැලුම්ගල විශේෂයෙන් මේ අහන වැඩසටහන ඒක මේ මගේ ආහාරය වගේ වෙලා තියෙන්නේ. මේ ඉතින් මේ දැන් කාලීන මාතෘකාවක් තමයි දැන් මේ කරගෙන යන්නේ. ඇත්ත වශයෙන්ම මේ සමහර දැන් විහෙර විහාරස්ථානවල බලපුවාම මේ අනිවාර්යෙන් රුපියල් 500ක් පන්සලට දෙන්න ඕන මාසිකට සැරයක්. ඒක දුන්න නැත්නම් පන්සල කුලයට වඩින්නේ නැහැ. ඒ වගේ මේ කියන පන්සලුත් තියෙනවා. තව සමහර පන්සල් තියෙනවා අනිවාර්යෙන් විහාරයක් එකතු කරනවා කන්නකට සැරයක්. ඉතින් මේ මෙතන අත්හැරීමක් නැහැ අපේ මහත්තු දැන් ඔය කියන විදිහට. ඉතින් ඒකේද මේ පිළිබඳවත් මේ කියන්නේ ස්වාමීන් වහන්සේලා මීට වඩා දැනුවත් වෙනවා නම් ඇත්තටම මේක මොකද්ද කරන්න ඕන කියන එක තේරෙනවනේ. හොඳයි, තවත් කෙනෙක් ඉන්නවා ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් මම සිරත් බංගාර. ඇත්තම මේ අපේ මේ ඇදහිල්ල ඒ නිසා
හොඳයි චාමික අපි කැමිලස් ප්‍රනාන්දු පියතුමාව සම්බන්ධ කරගත්ත උන්වහන්සේ අතරම මේ ගොඩක් වෙලාවට මේ කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් උපාධියක් පවා තිබෙන පියතුමෙක්. එතකොට මේ කැමිලස් ප්‍රනාන්දු පියතුමා සඳහන් කරන්නේ මෙන්න මේ වගේ අදහසක්. ඔතන තිබෙන්නේ ආගම්වල තිබෙන වරදක් නෙමෙයි. ඔතන තිබෙන්නේ ආගම්වලින් කියා දෙන්නා වූ යහපත් චරිත ගුණාංග යහපත්කම ජීවිතයට ඇතුළත් කර නොගැනීමයි. අර දැන් අද තිබෙන තත්ත්වයක් කියලා ඔබ පැහැදිලි කරා. සමහරකට ආගමික තත්ත්වයන් බැදී නැතෙන රටවල්වල දියුණුවයි කියන එක. නමුත් ඒක තිබෙන්නේ ඒ රටවල්වල ආගම හොඳින් තිබෙනවා. දැන් අපිට විශේෂයෙන් මෑතකදී තිබුණු ආපදාවන් වලදී පිටරටවල ඉන්න අය බොහෝ පිළිවෙලට උදව් වෙනවා. මුදල් හදල් දෙනවා. ඒ අය කරන්නේ ආගම කියලා නොපෙන්නුවාට යහපත් හොඳ වටිනාකම් මේගොල්ලන් තුළ තිබෙන නිසා. ඒ නිසා අප තේරුම් ගත යුතු වෙන්නේ ආගමකින් කරන්නා වූ මූලික දේවල් අපි ප්‍රායෝගිකව ඒවා පුහුණු වෙන්නේ ඒවා කරන්න නැති වුණාම තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඔබ තවත් පිළිවෙලට පැහැදිලි කරලා කිව්වොත් අපි හැමෝම ආගමිකයි. නමුත් අප අධ්‍යාත්මික නැහැ. මරණයට පත් වෙන්න පවා සෝදානම් අපි වගේ රටවල අපිට පේනවා ආගම වෙනුවෙන් බොහෝ අය ඊට දේවල් කරනවා. නොකරන එකම දේ තමයි ආගමික ප්‍රතිපදාවන්. ආගමික යහපත්කම, ප්‍රේමය, මෛත්‍රිය, හිතවත්කම, ඒ කියන්නේ යහපත්කම අප ප්‍රගුණ කරන්නේ නැහැ එදිනදා ජීවිතයේදී. නිසා ආගම කියලා කියන්නේ විලාසිතාවක් නෙමෙයි. ආගම කියලා කියන්නේ නිකන් පෙන්නුම් කරන්න කරන දෙයක් නෙමෙයි. ආගම ගමක් කියලා කියන්නේ ජීවිත ක්‍රමයක්. ඒකට මා විශ්වාස කරනවා අපේ රටවල ගොඩක් වෙලාවට තිබෙන්නේ ප්‍රදර්ශනය සඳහා තිබෙන ආගමික සංසිද්ධීන් තමයි අපි බොහෝ විට දකින්නේ. චාමික ශ්‍රී ලංකාවේ 1983 යුද්ධයක් පටන් ගත්තා. සිවිල් යුද්ධයක් පටන් ගත්තා. මේකටත් හේතුුනේ ඇත්තටම ජනවර්ග දෙකක් අතර තිබ්බ ප්‍රශ්නයක්. ඒකකොට මතවාද වල ඝට්ටනයක් තමයි මෙතනත් ඇති උනේ. ඇති උනේ. එතකොට ඇත්තටම මේ ජනවර්ග දෙක ආගම් දෙකකට අයිති. එතකොට මේ ආගම් දෙකේ තියෙන ඇදහිීම් එහෙම නැත්නම් ඒ කියන දේවල් ඇත්තටම ඕන් ඒ විදිහට පිළිපැද්දනම් යුද්ධයක් ඇති නොවෙන්න ඉඩ තිබ්බා. ඔව් අනිත් කාරණාව තමයි දැන් ලෝකය පුරාම මේ ත්‍රස්තවාදය ඇවිල්ලානේ තියෙන්නේ. ඔව් ඒක විවිධ ආගම් වලින් මතුවලා එන කාරණාවක් බවට පත් වෙලා තියෙනවනේ. එතකොට අන්න ඒ කාරණාව මේ ආගමික මතවාද වලට තමයි මෙතන රණ්ඩු කරගන්නේ සමහරු. ඔව් මොකද දැන් 2015 ඉඳන් චාමික අපි දකිනවා සිරියාවේ ඉස්ලාමීය කතෝලික යුද්ධයක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි පලස්තීනයේ ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුම් පවතිනවා. දකුණු ආසියාවේ Hindu මුස්ලිම් ගැටුම් පවතිනවා. මේ ප්‍රශ්නය සදාකාලිකයි. එතකොට ඒ කාලිනම් මේ ප්‍රශ්නය පැවතුණා. එතකොට මේ ඇදහිලි විශ්වාසවල තියෙන ගැටලුව එතනම මිනිස්සු අවබෝධ කරගෙන නැහැ කියන කාරණාව පැහැදිලි. එතකොට මේවට කවුද උත්තර හොයන්නේ? දේශපාලඥයෝ. ඇත්තටම අර මහත්මයා කිව්වා වගේ අවසානයේදී දේශපාලඥයින්ට තමයි මේ වගේ දේවල් වලින් වාසිය හම් වෙන්නේ. මේ දිනිත කිව්වා වගේ ඇත්තටම මේගොල්ලෝ උත්තර හොයනවද? ඔව් උත්තර හොයනවායි කියලා පෙන්නනවානේ චාමික. මොකද දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට ජාත්‍යන්තරය තුලත් ISIS සටන් කාමින් කියලා පිරිසක් මේ වෙනකොට බිහි වෙලා ඉන්නවා. ඔව් එතකොට ඕන් කියන්නේ ඕන්ගේ ආගම තමයි ශ්‍රේෂ්ඨ. එතකොට ඒ ආගමේ විදිහට ඕන් මිනිසුන්ව මරනවා, එක එක දේවල් කරනවා. එතකොට මේ ඇත්තටම අපිට කියන්න පුළුවන් ද මේ ආගම තමයි ශ්‍රේෂ්ඨ කියලා? මේ ශාස්ත්‍රඥ වහන්සේ තමයි මේ ශ්‍රේෂ්ඨ ආගමක් දේශනා කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ දර්ශනය පෙන්වලා දීලා තියෙන්නේ මෙන්න මේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා අපිට කියන්න පුළුවන්කමක් තියෙනවද? ඔව් අන්න ඒක තමයි දින්ත අද ආගම මාගම් අතර මේ ඝට්ටනයක් නැති වෙලා ඒවා ත්‍රස්තවාදී බවට පවා පත් වෙලා තින්නේ. මොකද තමන්ගේ ආගම තමයි ශ්‍රේෂ්ඨ කියලා හිතන්නේ සමහරු. එතකොට අනිත් පාර්ශවයෙන් හිතන්නේ නෑ නෑ ඕක නෙමේ ශ්‍රේෂ්ඨ, අපේක තමයි ශ්‍රේෂ්ඨ, අපේක තමයි හරි, ඕගොල්ලෝ වැරදි. ඔන්න ඔහොම මතවාදයක් ආවට පස්සේ ඔහොම කතා කරගත්තාට පස්සේ ඒ කතා බහ ඊට පස්සේ විවාද බවට පත් වෙලා ලොකුවට ඇදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේකට අවි අතට ගන්නවා, දෙපැත්තෙන් වෙඩි තියා ගන්න පටන් ගන්නවා, කපන්න කොටන්න පටන් ගන්නවා. එතකොට ජීවිත නැති වෙනවා, රට නැති වෙනවා, ලෝකෙ නැති වෙනවා. ඔව් මොකද ත්‍රස්තවාදය කියන එක
ඊස්ලාමික නිකම්ම බිහි වෙන දෙයක් නෙමෙයි. මේවා බොහොම සැලසුම් සහගතව එකතු කරන දේවල්. එතකොට සමහර අන්තගාමී කණ්ඩායම් ඉන්නවා. මොකද ශ්‍රී ලංකාව තුලත් අපි දන්නවා ඒ වගේ අන්තගාමී කණ්ඩායම් ඕනෑ තරම් ඉන්නවා. රට තුල යුද්ධයක් ඇති කළොත් තමයි ඔවුන්ට යම් යම් සහන හම් වෙන්නේ. සමහර වෙලාවට රාජ නෝන සංවිධාන වලින් මුදල් ගලාගෙන ඉන්නේ ඒ වගේ අවස්ථාවලදී. අපි දන්නේ නැතුව ඔවුන්ගේ ඒ සැලසුම් වලට අපිම ගිහිල්ලා මේ අත දෙනවා. මේ වගේ දේවල් කරන්න සමහර අවස්ථාවලදී දැන් අපි මුලින් බැලුංගල වැඩසටහන් වලදී චාමික අපි කරා අපේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අපි මේ Google සර්ච් කරද්දී සමහර වෙලාවට හම්බ වෙන්නේ වෙන වෙන දේවල්. භික්ෂුන් වහන්සේලාගේ වත්පිළිවෙත් සම්බන්ධයෙන් නෙමෙයි උන් ගැටුම් ඇති කරගන්න ආකාරය තමයි සමහර වෙලාවට ඒ වගේ මේ Google සර්ච් එකේදී අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම සෝචනීය තත්වයක්. ඒක නෙමෙයි වෙන්නේ. හැබැයි එහෙම කරන්න අවශ්‍ය පිරිසක් ඉන්නවා. ඒ පිරිසට රුකුලේ සැපීමක් තමයි මේ සිද්ධ කරන්නේ. ඒක නෙමෙයි අපි කළ යුත්තේ. යම් කිසි වෙනසක් තියෙනවා නම් අපි දන්නවා හැම ආගමකම සෑහෙන සමානාත්මතාවයක් තියෙනවා. කියන්නේ හොඳින් ජීවත් වෙන්න මිනිසුන්ට කරදර නොකර ජීවත් වෙන්න කියන කාරණාව තමයි කියන්නේ. හැබැයි ඒක කියන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනසට ගරු කරන්න අපි පුළුවන් වෙන්න ඕනේ. ඒ වෙනස අවබෝධ කරගන්න ඕනේ අපි. ඔව්. ආගම තුල දැන් ආත්මార్థකාමීත්වයේ තිබෙනවද? මේ කතා කරන්නේ කැමිලස් ප්‍රනාන්දු පියතුමා. ලෝකේ අද පරිත්‍යාග කරන්නේ නැහැ. අපි පත්තර, ගුවන් විදුලි, එවනක රූපහලේ හැම වෙලේම ඇහෙන්නේ එන්නම මහා ආත්මార్థකාමී තනි වෙන මිනිස්සු තමයි බිහි වෙමින් තිබෙන්නේ. තනිකරම තමන් ගැන හිතන, තමන්ගේ වර්ධනය, තමන්ගේ නම, තමන්ගේ ප්‍රසිද්ධිය, තමන්ගේ යහපත, තමන්ගේ පවුල ගැන විතරක් හිතන කාලයක් නිසා තමයි මේ දරුණු කට්ටිය ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා අප තේරුම් ගත යුතු දේ තමයි වරද තියෙන්නේ ආගම්වල නෙමෙයි. වරද තියෙන්නේ ඒවා පිළිපදින අය තුනයි. ඔය සතුටින් ඉන්නවා කියලා කියපු රටවල්, ඒ රටවල් වල ආගම් නැතුව නෙමෙයි. මා දන්නේ නැහැ ලෝකේ ආගමක් නැතුව, ඒ කියන්නේ අදහන හරි ඒක ප්‍රායෝගික කරන අය ඉන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. නමුත් හැම රටක්ම දැක්කම ආගමී වටපිටාවක් හැම රටම තියෙනවා. මේකේ අවශ්‍යම කරන්නේ ආගමික දේවල් බොහොම පෞද්ගලික දේවල්. ජීවිතේ යහපත් හොඳ දේවල් බොහොම පෞද්ගලිකයි. ඒක නිසා ආගමික වටිනාකම් අපි නිරන්තරයෙන් ක්‍රියාත්මක නොකරොත්, බොරුවට ප්‍රදර්ශනකාමී ආගමක් කරොත් එහෙම අපිට කවදාවත් ඉතිහාසය ගැන කී කී ඉන්නවා මිසක් කවදාවත් මේ තිබෙන තත්වයෙන් ගොඩේන්නේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මා විශ්වාස කරනවා අප හැම කෙනෙකුටම ආරාධනා කරන දේ තමයි හොඳ දේ කරන්න. චැරිටි බිගින්ස් ඇට් හෝම් කියලා කියන. දයාව පටන් ගන්න ගෙදරින්. තමන්ට ලැබෙන ජීවිතයේ යහපත් හොඳින් දේව කරුණාව තුල, සමාව දීම තුල අනිත් අය පිළිඅරගෙන ජීවත් වීම. දැනගත යුතු දේ වෙන්නේ ආගම්වල තිබෙන වටිනාකම් සර්වකාලීනයි. ඒවා හැම දාතම හැම කෙනෙකුටම පොදු. වරද වෙන්නේ අපි ඒවා හරියාකාරව ක්‍රියාත්මක නොකිරීමයි, බොරුවට ක්‍රියාත්මක කරන බව පෙන්වීම කිරීම තමයි මාගේ අදහස වෙන්නේ. බෞද්ධ බෞද්ධවශයක් අපෝෂන් ඒ හරහා තමන්ගේ ජීවිතයට මොකද දුවන කියලා දැනගන්න ඕනේ. ඒ විශක් උත්සාහ කරන්නේ නිකම් බොරු ශෝභනාවක් නෙවෙයි. ඒක තමන්ගේ ජීවිතයට මේ විශක් හරහා, මේ පොය දවස හරහා තමන්ගේ ජීවිතයට යහපත් ක්‍රීමට මොකද වෙන්න කියලා කල්පනා කරන ඕනේ. රමසාන් කියලා රමසාන් අපිට රමසාන් රමසාන් කියන්නේ ආගමික කටයුතු. ඒක මොකද්ද කියලා අනිත් ආගමයට තේරුම් කරන්න නැතුව නිකන් ශෝභනා කරනවා. ශෝභනාව ලයිට් ඔකම දාලා ඒක ශෝභනා කරනවා. ඒ වගේ තමයි හැම ආගමෙන් මේ කාලේ තමයි ඒක ඉස්සර කාලේ හිටියේ තිබුණේ. මේ කාලේ ගානකට වුණා තමන්ගේ ආගමික උත්සවයේ අනිත් ආගමිට පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. නැතුව තමන්ට මේ උත්සව හරහා මේ උත්සව තමුගේ ජීවිතයට කොහොමද ප්‍රයෝජනව ගන්න පුළුවන් කියලා කවුරුත් හිතන්නේ. අපිට කතා කරන්න ඉන්නවා ස්වාමීන් වහන්සේ නමක් කන්තලේ විපස්සී ස්වාමීන් වහන්සේ. ආයිබෝන් අපේ හැමදෙරෝනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ හැමදෙරෝනේ. ඔව්. අද හරීම හොඳ කාලීන සංවාදයක් සාකච්ඡා වෙන්නේ. මම බලුංගොඩට ප්‍රශංසා කරනවා. මම සාකච්ඡාවේදී ඉදිරිපත් වෙන කරුණු දිහා බලපුවාම වැදගත්ම කරුණු දෙකක් යටපත් වෙනවා. ඒ කරුණු දෙක ඉදිරිපත් කරගෙන මම මේ බලුංගොඩ උත්සාහ කරන්නේ.
එක තමයි පළවෙනි එක තමයි අලි මිනිස් ගැටුම ඇති වෙලා තියෙන්නේ අලින්ද ඉන්න තැනක් කැලයක් නැති නිසා අලි ගමට එනවා. ඉතින් කවුද කැලේ වනකන්නේ? ඊළඟ ප්‍රශ්නේ තමයි අනේ සිංහල ජාතිය දැන් ඉන්න අම්මලා දිහි කරන්නේ දරුවෝ 3 දෙනයි. අනේ සියලුම ජාතියින්ගෙන් අම්මලා 10 දෙනාට වැඩිය දිහි කරනවා. දැන් මෙතනදී ප්‍රජාව වැඩි දියුණු වෙන්නේ එක් එක් ආගමට හෝ එක් එක් ජාතියෙන් වැඩි පුර වෙනවා. ඒතොර සිංහල ජාතිය මේ පැත්තෙන් වදිනවා, බෞද්ධෝ වදිනවා, අලිමිනිස් ගැටුම ඇතිලා ඒ සත්තුන් වදලා යනවා. මේ පිළිබඳවත් ඔබතුමාලාගේ සාකච්ඡාවට භාජනය වෙනනම් ඉතාම වැදගත්. අපි මොස්සු වශයෙන් සීල දෙනාම පංචශීලයේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් මේ ගැටුම් කිසිවක් ඇති නොවන බවට මගේ හැඟීමයි විශ්වාසයයි. තෙරුවන් සරණයි, බොහොම ස්තුතියි අපේ හැඳුරනේ. හොඳයි, අපි ඊළඟට එකතු කරගන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මුදිත කුරසිංහ මහත්මයා. අපේ ප්‍රමාණය වැඩි කරගන්න, නැත්නම් අපේ ධන අනුපාතය වැඩි කරගන්න, අපේ ව්‍යාප්තිය වැඩි කරගන්න එහෙම කටයුතු කරනවා මිසක් මිනිසු හිතන්නේ නැහැ යථාර්ථේ. මේ සියලු දෙනාම මිනිස්සුය, සියලු දෙනාම ජීවත් වෙන්න කැමතිය, සියලු දෙනාම මැරෙන්න අකමැතිය, සියලු දෙනාම දරුවකට බයය. මේ යථාර්ථය කල්පනා කරනවා නම් මම හිතන්නේ මේ කවුරු එක්කත් කිසිම ආගමක කිසිම කෙනෙකුට හිංසාවක් කරන්න බෞද්ධයන්ට විතරක් අදාළ නැහැ යටවත්. හැම කෙනෙකුටම හැම ආගමකම ඉන්න මේ අක්තියට අදාළයි මේක. ඒ නිසා කල්පනා කරන්න ඕන හැම දෙනාම ජීවත් වීමට තියෙන අයිතිය, අපි හැම දෙනාටම සමානව ජීවත් වෙන්න තියෙන අයිතියට ගරු කළා නම් අනිත් ආගම් වල මත ඉවසුවා නම් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ බෞද්ධ නොවන කෙනෙකුට මේ බෞද්ධ හිංසා කළ යුතුයි කියන එක හෝ මුස්ලිම් නොවන කෙනෙකුට මුස්ලිම් ජාතිකයන් හිංසා කළ යුතුයි කියන එක හෝ නෙවෙයි අදහස් කරන්නේ. මම අදහස් කරන්නේ හැම දෙනාම මනුස්සකමට ගරු කරලා තමන්ගේ ආගමේ තියෙන උත්පත්තල තියෙන දේවල් නේ මිනිස්සු මේ ආගමික දේවල් හේතුව මුලා වෙලා කරන්නේ. සමහර දේවල් නැත්තම් පොත්පත්වල තියෙන මුලා වෙන දේවල් නේ. එහෙම නැත්නම් තවත් කෙනෙක් උගන්වන්න කියලා දෙන දේවල් නේ. ඒවයින් කරන්නේ මුලා වීමක් නේ. ඊට වඩා මිනිස්සුන්ට හැකියාව තියෙන්න ඕන නිදහස් මනසෙන් නිදහසේ හිතලා මේ දේ කෙරුවටින් මොකක්ද ගැන විපාකය ගැන හිතලා කල්පනා කරන්න පුළුවන් වෙනවා. ආගමික උන්මාදයක් නේ කියන්නේ ඒක නෝගැට්ටමත් එක්ක මතුවේ ගැත්තු ආගමික උන්මාදයක් තියෙන ආගමික උබතුවක් තියෙන ඒ තරමයි ගැටුම් ඇති වෙන්නේ. කල්පනා කරන්නේ නැහැ මේ ප්‍රතිපත්ති ගැන නෙවෙයි හිත. සමහරලාට දැන් ඔයා කිව්ව ඉස්සරලත් මට මතකයි ආගම් අදහන් නැති රටවල ගැටුම් අඩුයි කියලා. ආගම් අදහන් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ අත වශයෙන්ම ඒ මිනිස්සු යථාර්ථයේ තේරුම් ගත්ත ගැටි. ඒකෙන් ඒ කියන්නේ ඒගොල්ලෝ බෞද්ධකම තියෙනවා, ඒගොල්ලෝ මුස්ලිම්. ඔව්, දැන් ආගම් අදහන් නැති රටවල් අතර පළවෙනි ස්ථානයේ ඉඳලා තියෙන චීනෙට. එතකොට ජපානේ තමයි ඊළඟට තියෙන්නේ. ඊළඟට ස්වීඩනය, නෝර්වේ, හොංකොං, නෙදර්ලන්ඩ් ඒ වගේ රටවල් තියෙනවා. අපි දන්නවා දැන් ඒ රටවල් චාමික මීට කලින් කරපු සමීක්ෂණවලදී සතුටින්ම මිනිස්සු ජීවත් වෙන රටවල් බවට පත් වුණා. එතකොට දැන් කෙනෙකුට කතා කරන්න පුළුවන් මේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවා, ඒව ඔක්කොම හරි, ආගම අදහන්නෙත් නැහැ, ඒ ප්‍රශ්න කිසි දෙයක් නැහැ. හැබැයි මිනිස්සුන්ගේ අවතුම් පැවතුම් කොහොමද? වැඩක් නැහැනේ ඒව. එහෙම කියලා. හැබැයි එහෙම කියන්නත් බෑ. මොකද අපි දන්නවා ජපානය වගේ රටකට ගියාට පස්සේ මේ මිනිස්සු කොයිතරම් හැදියාවකින් කටයුතු කරනවද කියන කාරණාව චාමික. සහ සෙසුල් රටවල් වල මිනිස්සු කොයිතරම් පරිත්‍යාගශීලීද සහ මිත්‍රශීලීද, ඔවුන් කටයුතු කරන ආකාරය ඔවුන්ට මේ පොතක තියෙන දේවල් නෙමෙයි ඔවුන් අනුගමනය කරන්නේ. සමහර අවස්ථාවලදී රටකට විපත්තියක් වුණාට පස්සේ මේ වගේ රටවල් වල මිනිස්සු තමයි ඉදිරිපත් වෙලා සමහර වෙලාවට පරිත්‍යාග ලබා දෙන්නේ. එතකොට දැන් අපි දකිනවා දැන් මේ වගේ රටවල් වලට සමහර වෙලාවට ආසියානු රටවල් වලත් දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට සමහර වෙලාවට ඒ රටවල් වල පිරිස් උදව් කරනවා. අපි දන්නවා ඉස්සර ඉඳන් ඒ කාලේ මේ තිබ්බා. මොකද බාරකරුවෝ සමහර වෙලාවට පිටරට බාරකරුවෝ. එතකොට ඔවුන් ඒ කරන්නේ තමන්ගේ සම්පත, තමන්ට යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ දේ තව කෙනෙකුට බෙදලා දෙන එක. ඔව්, අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අදින්ත අපි ගොඩනගාගත් යුත්තේ ආකල්ප. මෙන්න මේ ආකල්ප වර්ධනය තුලින් තමයි අපිට ආගම අනුකූලව රටක් ගොඩනගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි අපි රටේ පිරිස විතරක් වැඩි කරලා අර කට්ටිය බෝ කරලා එහෙම තීරුමක් නැහැ. ඉන්නේ දෙන්නද 3 දෙනාද? අන්න ඒ අය ආගම අනුකූලව හිතලා ඉදිරියට යන්න ඕන. එතකොට අන්න එතන තමයි දියුණුව තියෙන්නේ ඔබේ සහ රටේ. ඔව් සහ, දැන් රටේ සංවර්ධනය සම්බන්ධයෙන් කතා කරද්දී කෙනෙකුට කියන්න පුළුවන් එහෙම කොහොමද රටේ සංවර්ධනය වෙන්නේ ආගමික සංහිඳියාවක් ඇති වුණාට පස්සේ කියලා. හැබැයි රටක සංවර්ධනයක් ඇති වෙන්නේ චාමික ආගමික සංහිඳියාවෙන් තමයි. මොකද මිනිස්සු කිසිම ගැටුමක් ඇති කරගන්නේ නැති තාක්කල්, මිනිස්සු තමන්ගේ වෙනස හඳුන්වන තාක්කල්, අවබෝධයෙන් කටයුතු කරන තාක්කල් රටේ සංවර්ධනය සිද්ධ වෙනවා නොඅනුමානයි. මේ අපිත් එක්ක කතා කරන්නේ රඹුක්කන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ.
ඕනෑ මිනිස්සු කට කතා කරනකොට ඒ මිනිසුන්ගේ ජීවෙන්නේ ඔවුන්ගේ අසහනය පිළිබඳව විතරයි කියන්නේ. ඔවුන්ගේ දුක ගැන විතරයි කියන්නේ. ඔවුන්ට කිසියම් සහනයක් නැහැ. ඉතින් මේ අසහනකාරී සමාජවාද පිටාව වෙනස් කරන්න නම් දැන් යුරෝපයේ කියන්නේ ගිලන් උපස්ථාන කිරීම පද උපස්ථාන කලාවෙන් කියලා කියන ලෞතරා බුදුරජාණන් වහන්සේ. ඒක කියන්නේ නැති වුණාට ඒ මිනිස්සු ගිලන් උපස්ථාන කරනවා. ඒ වගේ අධ්‍යාපනය නිවාස සෞඛ්‍ය මේ හැම දෙයකටම ආහාර පාන මේ හැම දෙයකටම අවශ්‍ය කිසි ප්‍රතිකර්ම ඒ රාජ්‍යන්වල කලමනාකාරීත්වයෙන් ඇති කරන එකක් කරන්න ගියාම අනිත් පැන හැප්පෙන්නේ නැහැ ඒවා. ඒ නිසා ඒ නිසි කලමනාකාරීත්වය ඇති කතක ඒ රටවල මිනිසුන්ට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියා නොකියුවත් අපි උදේට කියන දවල්ට කියන රෑට කියන තුන් හතර පාරක් ගාවකට පන්සිල් සමාදන් වෙන මේ මොනවා කළත් අපේ ආධ්‍යාත්මය තුල ඒව නැහැ. අපේ පාලනය තුල ඒව නැහැ. මේක කනගාට වීතු ලැජ්ජා යුතු කාරණාවක්. යුරෝපයේ එහෙම නොකියුවට ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන් දනං ඔය ආදි වශයෙන් නොකියුවට ඔවුන් තුල ඒව තියෙනවා. විශ්වාස පරමාඥාති නිබ්බානම් පරමං සුගං. ඒ වගේ ඒ ධර්ම කාරණා නොකියුවට ඒ රටවල් ඒ විදිහට සකස් කරලා තියෙනවා මිනිසුන්ට කිසි අහිතක් නැතුව අවදක් නැතුව ජීවත් වීම සඳහා. අනකට අත්තර දැන් බකිතමු මිනිස්සු මරාගන්න මිනිස්සු දෙයට පෙනෙන්නේ නැමත්තන් එකිනෙකාට වෛර කරන්නේ ඔබත් මාත් අතර යම්කිසි පොඩි විරසකයක් ඇති වෙලා තරහ වුණා කියමු ඒක ගොඩක් දුරට කියන්නේ ඒක ආවොත් මේකේ ඒ ප්‍රශ්නේ අපි දෙන්න අතර තමයි බේරගන්න වෙන්නේ එතකොට ඊට අමතරව ඊට මාරවුලක් හරි නැත්තම් සමහර දේපොළ ගන්න හොරෙක් ආවොත් ඒක ලොකු සමාජයක් ඝාතනය වෙන තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අද මිනිස් සමාජයක් ඝාතනය වෙන තරම් ප්‍රශ්නයක් වෙලා තියෙන මොකද්ද තමන්ගේ දෙවියන් අනිත් දෙවියන්ට උසස් නැත්තම් තමන්ගේ ආගම අනිත් දෙවියන්ට උසස් මේක තවගේ ජාති තමයි අනිත් ජාතින්ට උසස් දැන් දෙවන ලෝකයේ උත්තේ යම් මේ විසින් ඇති කරන්නේ ස්වාද තියෙන මේ සස්වාදී සංවිධාන IS වගේ සස්වාද සංගත ඇතිලා තියෙනවා ඒකට මේක කලින් ලෝකයේ තියෙන බොහෝ යුද්ධ ඇතිලා තියෙන මේ ආගමක් හෝ ජාතියක් පදනම් කරගෙන මේ අපේ ජාතිය තමයි උසස්ම අපේ ආගම තමයි උසස්ම කියලා තියෙන හැඟීම තුළ තමයි මේ ලෝකේ විකාමත් දරුණුම විනාශ වෙලා තියෙන්නේ එකක් මේ ප්‍රස්තාවික සංහිඳන් දෙහ බලනකොට ඒක තමයි වෙන්නේ. මේ නිසා විමර්ශනයෙන් බුද්ධියෙන් සවල බලන ගවලයි තියෙන්නේ. ඕන් දැක් විචේන ගන්න පුළුවන් කෙනෙකුට ඒක විශ්වාසයක් පමණයි. දැන් ඔබ කියන දෙවියන් ඉන්නවා නම් මම කියන දෙවියන් නැහැ කියලා. එහෙනම් කිව්වොත් එහෙම ඒක ඔබේ විශ්වාසයේ දෙවියන් ඉන්නවා. නැත්නම් මගේ විශ්වාසයේ දෙවියන් නැහැ කියලා. ඒක මට ඔබව මේ ඝාතනය කරන්නත් බෑ ඔබ දෙවියන් ඉන්නවා කියලා කියන හින්දා ඔබට මාව ඝාතනය කරන්නත් මේ මම දෙවියන් නැහැ කියලා හුදු විශ්වාසයක් සමනයි ඉතින් මෙතනින් මේ තත්ත්වය තේරුම් ගන්න බැරුව සමාජයේ දෙවියන් වෙනුනේ හරි සමාජයේ ආගම වෙනුනේ සමාජයේ ජාතිය වෙනුනේ කවුරුන් හෝ වේවා මරා ගන්නවා නම් එකිනෙකට වෛර කරනවා නම් මම හිතන්නේ ඒක තමයි ආගමකට හෝ දර්ශනයට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහය. ඒ ප්‍රියනාත ජයසූරිය මහත්මයා මනෝවිද්‍යා උපදේශකවරයෙක් විදිහට තමයි ඔහු කටයුතු කරන්නේ. අනිත් කාරණාව තමයි දැන් අර අපිට පහුගිය වාර කතා කරන්නේ කන්තල විපස්සි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සඳහන් කරන්නේ අපේ ජාතිය වඳ වෙලා යනවා බෞද්ධ ආගමේ සිංහලිය වඳ වෙලා යනවා එහෙම කියලා. අන්න ඒකට දැන් අපි මුලින්ම සඳහන් කරානේ ඉන්න දෙන්නත් තුන් දෙනාද ඔවුන් යන්න ඕන කියලා හරියට මේ මාර්ගේ. අන්න එතකොට මේක යම් ආකාරයකින් හරි රැකගෙන යන්න පුළුවන් කියලා. අනිත් කාරණාව තමයි අපි කෑ ගහලා වැඩක් නැහැ අනිත් අය ලොකුවට බෝ කරගෙන යනවා 10-15 කට්ටිය බිහි කරනවා අලුතෙන් දරුවෝ ළමයි බිහි කරනවා එහෙම කියලා අපේ අය මුකුත් බිහි කරන්නේ නැහැ කියලා අපි එහෙනම් තියෙන්නේ. ඔන්න අපේ බෞද්ධයන්ට මේකම ගැටලුවක් තියෙනවා නම් බෞද්ධයොත් ඉතින් ඉදිරිපත් වෙලා එහෙම පිරිසක් වර්ධනය කරගත යුතුයි. ඔව් උන්වහන්සේගේ අදහසත් හොඳයි. ඒකට උන්වහන්සේගේ අදහසත් එක්කම අනිත් අය එහෙම කරනවායි කියන කාරණාවට අපි බනින්න නැතුව අපිටත් ඒක කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මොකද බැන්නොත් එහෙම අපිට හැමදාම බැන තමයි ඉන්න වෙන්නේ. ඔව්. චාමික මේ කැමිලස් ප්‍රනාන්දු පියතුමා මේ උන්වහන්සේගේ අදහස. ලෝකයේ ගෙනල්ලා තිබෙන වෙනස්කම් තිබෙනවා අපි හැම කෙනෙක්ම උපදිනකොට ගේනවා උපතින්ම ගේනවා ජාතිය කුලය ආගම මේ උපතින් ගේන වෙනස්කම් වෙන්කිරීමට භාවිතා කරත් ඒ රට කවදාවත් දිනු වෙන්නේ නැහැ. වෙනස්කම් වලට ගරු කරන්න පුරුදු වෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ කාගේ හරි බොරුවකට ගරු කරන්න කියලා. නමුත් අප ගරු කළ යුතුයි වෙනස්කම් වලට. වෙනස්කම් වෙන්කිරීමට භාවිතා කරපු ගමන් මට හිතෙනවා ලංකාවේ තාම වෙනස්කම් වෙන්කිරීමට භාවිතා කරනවා කියලා. මීට වඩා පොඩි ලොකු තුනක් ගොඩක් රට ඇහුවේ ඔය ප්‍රශ්න
අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා ඒ රටවල් මීට වඩා අවබෝධයේ පුළුල් මීට වඩා අර කිව්වා වගේ සමහර දේවල් ගැන විවෘතව කතා කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඒ වෙනසු නිකම් බොරුවට උගත් කීලිවල විභාග දෙතුනක් පාස් වෙච්ච අය නෙමෙයි අවබෝධයේ ඉතාමත්ම උඩින් තියෙනවා ඔව් ඒ කතාව ඇත්ත අනිත් එක තමයි වෙනස්කම් වෙන් කිරීමට භාවිතා කරන්න එපා කියන කාරණාව තමයි අපි යලි යලිත් කියන්නේ මොකද මේ වගේ දේවල් ඇති කරොත් එහෙම ශ්‍රී ලංකාව වගේ රටවල් වලට බොහොම ලේසින් ත්‍රස්තවාදී වගේ දේවල් ආපහු ඇති කිරීමේ අවස්ථාවක් තියෙනවා අන්න ඒ නිසා ඒ පණිවිඩ සියල්ල මතක් කරමින් ඔබ නැවත වතාවක් මේ සම්බන්ධයෙන් හිතන්න තමන් මොන ආගමේද අන්න ඒ ආගම තුල තමන් කටයුතු කරන්න අන්න ආගම් වලට ගරහන්න රණ්ඩු කරන්න අන්නේ දේවල් වලට යන්න එපා ඔබ සහ රට දියුණු වෙන්නේ අන්න එතකොට. ඔව් අපි එහෙනම් ගිහින් එන්නම් මම දිනිත. මම චාමික. Easy to harimasumudui.